கேலின் ஸ்நான கலாபு. කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනාලට ගිහින් නෙන්ඩ කෙටි පාරක් නෑ කාසි නැති නිසාත් මිට වාසි නොපෙනෙනා තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නේ නෑ මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නේ නෑ පාට කුරුල්ලෝ වෙද්දුවන්නේ පහ මාරයි නිසා වෙලා පැය භාගයයි තියෙන. දැන් ඔය අස්සෙන් අස්සෙන් දාලා ලෙවියන්න පැයකොත් විතරයි හය වෙද්දි යන්න පුළුවන්. වද්ද වේ දවසට හයට තියෙන්නේ. හයට බෝධි පූජාවක් තියෙනවා සර්. මොකටද බෝධි පූජා? අපේ නංගි කෙනෙකුට යකා ගැහුවානේ. දැන් හයෙන් පස්සේ එයා ආරූඪ වෙන්න පටන් ගත්තා. ඒ හින්දා හරියටම හයට අපි බෝධි පූජාවක් තියෙනවා. අද බෝධි පූජාව පටන් ගන්න පළවෙනි දවසේ. අංගිට යකා ගැහුවා කියලා බෝධි පූජාව කරන්න තමස නෙමෙයි. ඒ නංගිගේ ගෙදර මිනිස්සු බෝධි පූජාව බලයි. තමස නම මතකයි. මේ පිස්සු නම් කතා කරන්න එපා. මට යන්න ඕන. දැන් තමසේ මගේ බොස්ද මං තමසගේ බොස්ද? ඇයි මට ඩ්‍රයිවර් කෙනෙක් අවශ්‍ය වෙලාවට ඩ්‍රයිවර් කෙනෙක් නැත්නම් ඇයි වැඩක් නැහැ නේ? එහෙම නෙමෙයි සර්. දැන් මම ලොකු සර් එක්ක වැඩ කරද්දි හරියටම පාට යනවා. පහෙන් පස්සේ ලොකු සරට කොහේ හරි යන්න ඕන නම් එයා වෙන ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න. ඒ හරි බඩි. ලොකු සරට ඉතින් එහෙම මාරු කරගෙන යන්න ඩ්‍රයිවර්ස් ලෝණ තරම් ඉන්නවනේ. මට ඩ්‍රයිවර් කෙනෙක් කියලා ඉන්නේ තමයි විතරයි. ඇත්තමයි සර්. මම නම් ගිය ආත්මේ මැරිලා තියෙන දෙබර එකට ගල් ගහ. දෙබරු ඇනලා. අර ගල වැදිලා මැරිච්ච දෙබරද කොයිද සර්? ඒක නෙමෙයි පස්සෙන් පන්න පන්න එලවන්නේ. තමුසේ මට උදව්වක් කරලා තියෙන නිසා තමුසේ මේ කරන අපහාස ඔක්කොම මං ඉවසනවා. අපහාස නෙමෙයි. මම මේ අම්මා පල්ලා කියන්නේ. මම මේ පරක් වෙලා හිත සතුටින් ගෙදර යන්න හැදුවා මේකටවත් ඉඩ දෙන්නේ නැහැ නේ. දැන් අද දවසට ලේ පයින් කීයක් නම් පිච්චුණාද මගේ ඇඟේ? හරි හරි. අද මාත් එක්ක මේ ගමන යන්න. මොකද බං තමුසේ මාත් එක්ක යන්න ඕන ගමනක් මේක. මොකද බං මේ ප්‍රශ්නේදී අපි දෙන්නම කතා කරගන්න ඕනේ ඉස්සරහට මේ ප්‍රශ්නට මූණ දෙන්නේ කොහොමද? දැන් යන්නම ඕනේ ගමන් කීයක් නම් ගියාද? හරි දැන් ඔය ඔක්කොම පැත්තකින් තියමුකෝ. හැබැයි මම අද ওই ගමන ගියොත් මට හෙට අම්බලම හන්දියෙන් මෙහාට එන්න වෙන්නේ නැහැ හොඳේ. මට වැඩට එන්න වෙන්නේ නැහැ. මොකද අම්බලම හන්දිය කියන්නේ? අම්බලම හන්දිය කියන්නේ අපේ ගෙවල් වලට මෙහෙන් තියෙන හන්දිය. එතන තමයි අර යකා ගහපු නංගි ඉන්නේ. ඕකේ පාට පැල්ල මගේ ගමන නවත්තන. තමුසේගේ මුළු ගමටම තමුසට වගේ මඤ්ඤන්ද කොහෙද මේ? හරි හරි අද මේ ගමන යමුකෝ. මේ ගමන බං යන්න මොන ගමන? මගේ යාළු දෙන්නෙක් හම්බෙන්න යන්නේ. ඒ යාළු දෙන්න තමයි බං සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නකදී මාව ගොඩ දාන්නේ. ඉතින් උන් දෙන්නම හම්බ වෙද්දී ඉබ්බත් මාත් එක්ක ඉන්නවා. ආ හරි මම තමුසට ගාණක් දෙන්න. හැබැයි රුපියල් 15 දාන්නම් මදි. ඈ මුසේ මාර වඩුවන්නේ නෑ නෑ. මේ යන විදියට මට කෙල වෙනවා. මගේ රස්සාවටත් කෙල වෙනවා. එහෙම වුණොත් මම රස්සාවක් හොයාගන්නකම් හරි මම කාලා බීලා ජීවත් වෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. නැත්නම් අපේ ගෙදරම බඩේ ඉන්නේ. හරි හරි මං කිව්වනේ ගාණක් දෙන්නම් කියලා. අම්මේ කල්පනා කරන්නේ අපේ යක්ෂනේ. යරි මං ඇවිල්ලා එයාව සේව් කරලා දෙන්නම් බඩේ. අන්න එදාට තමයි සර් ගෑනු ජාති අඳුනගන්නේ.
තාත්තත් එක්ක මේ කියලා. පවුල ගමන් එකට ගියාට රාජකාරී ගමන් එකට යන්න හොඳ. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ ඔයාගේ විදිය. ළමයිව බිස්නස් එක කරගන්න එපා ගලෙන්. ගෙදර වෙනයි බිස්නස් වෙනයි. ඔයා ගෙදරත් බිස්නස් එකක් කරගෙන තියෙන්නේ. ඔයාගේ කතාවට මට එකඟ වෙන්න තිබුණා. ගෙදරයි බිස්නස් වි පටලෝගෙන මම්මගේ බිස්නස් ෆේල් කරගෙන හිටියා. බිස්නස් වෙන එකක් ගෙදර වෙන එකක් හැටියට වැඩ කරපු හින්දා තමයි මං අද මෙතන ඉන්නේ. හරි හරි. පුතා අල්ලගනිද? නෑන් ග්‍රෝච්චෙමු. ඔලිව් සාමි පරිසරය සහිත නව ලයිෆ් බෝයි. සමේ ආසාද නැති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තමයි. Real Glow එක මතු කරයි. ඔයාගේ Real Glow එක පෙන්වන්න. Pond's Bright Beauty Face Wash. මං ග්‍රවුන්ඩ් එක හදලා දීලා තියෙන්නේ. පුතාට දැන් තියෙන්නේ ප්ලේ කරන එක විතරයි. හැබැයි ඉතින් මිනිහට පොඩි කාලයක් දීලා බලමු. මොකද වෙන්නේ කියලා? වැඩ කරගෙන යන්න. ඉතින් කොහොමද ඩඩා Royal Sun-ගේ ඔෆිස් එක? හොඳයි. බලමු බලමු. කොච්චර බැලුවත් ඉතින් ඔච්චර තමයි. කොහෙද මේ යන්නේ ආ? මම පොඩි ඩිනර් එකක් යන්න කියලා. ඔන් වොෂර් දාගෙන ඉන්න. ඕකේ බයි බයි. 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 ක්‍රමයකින් හරි බං අර කෙල්ල ඔෆිස් එකට එන එක නවත්ත ගන්න ඕනේ. සර් මට පොඩි අදහසක් ආවා කියන්නද? අදහසක් තමයි ওই මාත් උයන්නේ. කියනවා බලන්න තියෙන එක. සර් ලොකු සර්ට කතා කරලා මාව ආයේ ලොකු සර් ගාව වැඩට දාන්න. ඇයියේ? නෑ සර් කතාව අහන්නකෝ. දැන් සර් ලොකු සර්ට කතා කරලා මාව ලොකු සර් ගාව වැඩට දැම්මහම ඒකෙල්ල සර්ුයි මායි එකට ඉන්නව දකින්නේ නෑනේ. අපි දෙන්න එකට ඉන්නව දැක්කොත් නේ සර් ප්‍රශ්නේ වෙන්නේ. තමුසේ හෙඩ් ඔෆිස් එකට ගියා කියලා වෙනසක් වෙන්නේ නෑනේ. ඇයි මං ඔෆිස් එකේ ඉන්නේ බෑ? මං ඔෆිස් එකේ ඉඳලා මගේ පුටුවේ මම ඉඳන් හිටියොත් එහෙම ඒකි බලයි ඩ්‍රයිවර් මොකද මේ බොස්ගේ පුටුවේ ඉඳගෙන කියලා. නෑ සර් මම ප්ලෑන් එක කියන්න. දැන් අපේ සර්ට කාර් සේල් 8ක් තියෙනවනේ. ඕ. සතියේ දවස් 5ෙම සර්ට පුළුවන් ඒ ඔෆිස් වලට යන්න. සෙනසුරාදා ඉරිදා විතර සර්ට පුළුවන් මීයා වගේ ඇවිල්ලා කොළඹ ඔෆිස් එකට වෙලා ඉන්න. පිස්සුදෝ විතරම සර්ට. සතියේ දවස් 5ෙම මාරුවේ මාරුට අනුරාධපුරේ නුවරයි ගාල්ලේ යන්න. කරන්න දෙයක් නැහැ සර්. ඇත්තයි ඉතින් කරන්න තියෙන්නේ ඒකෙල්ලව සතියේ දවස් 5 ඒවට යවන එක. නිකන් කරන්න පුළුවන් දෙයක් කියනවෝ නිකන් ප්‍රැක්ටිකල් දෙයක් කියනවෝ. නැහැ සර්. තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. දැන් ඔය වගේ වැඩක් කරොත් අපිට ගැළවීමක් නැද්ද? හැබැයි තමුස කියන එකේ පොඩි සීන් එකකුත් තියෙනවා. හැබැයි ඉතින් ඒකට තමුස හෙඩ් ඔෆිස් යන්න ඕනේ නැහැනේ. සතියේ දවස් 5ෙම අපි දෙන්නම එළියේ හිටියනම් වැඩේ ඉවරයි. නෑ සර්. එතකොට සර්ුත් ගැලවෙනවා මාත් ගැලවෙනවා. තවුසර නික මාව ඇණයක් කළා දෙන්නේ. ඇත්තම කිව්වොත් සර්ගේ හිත රිදෙයි. අනේ වන්ද මට තේරෙන්නේ නෑ ওই තවුසර. තවුසර කතා කරන දේවල් නිකන් කින්ඩියට කියනවද නැත්නම් ඇත්තට කියනවද කියලා තේරුම් ගන්න මාරු. හැබැයි ඒ කොහොම වුණත් මන්නම් තමුසේට කැමති. ඔය වගේ කතා වලට කෙල්සි මැඩම් නම් හොඳ වචනයක් කියන. මොකද්ද කිය? No thanks. Nestle Nestle Malt Ocean AI ශක්තියයි. ඔබව බලගන්වන්න 100% සූදානම්.
පාට කුරුල්ලෝ. නව රෙක්සෝනා ස්පෝර්ට්ස් ඩිෆෙන්ස් 72 hours order protection සමගින් පිරිමින් සදහාමයි. ෆිස් එකට ගිහින් පළවෙනි දවසේම අර ළමයට වැඩේ බාවුන විදිහට බය කරේ නෑ නේද? බය කරන්නේ ආ පොඩි ළමෙක්ය. ආයතනයේ තියෙන කොන්දේසි ටික මං එයාට කිව්වා. ඔය ආයතන රස්සාවට ආවත් ඉතින් ඔච්චර තමයි. නෑ නෑ මම කියන්නේ එයාගේ උළුවට හැම දෙයක්ම දාන්න උනේ හිමින් සැරේනේ. දැන් ඔයා මුලින් දවසේ ගිහින් ලොකු ප්‍රෙෂර් එකක් දැම්මහම ඊළමේ හොකත් කරන්නේ නැති වෙයි. පස්සේ හදා ගන්නවා කියලා හිතපු කිසිම දෙයක් කවදාවත් පස්සේ හදා ගන්න වෙන්නේ නැහැ. හදන දේම මුලින්ම හදා ගන්න ඕනේ. මං එයාට කරන්න බැරි දෙයක් කිව්වේ නැහෙනි. මං එයාට කිව්වේ බොහොම සරල දේවල් ටිකක්. හැබැයි ඒ ටික කරන්න නම් මිනිහා පිළිවෙලක් වෙන්න ඕනේ. මුලින් එයා ගැති මිස්ටේක්ස් වෙයි. ඔයා ලොකුට කලබල වෙන්න එපා. මොකද ඔයාට තරම් පර්ෆෙක්ට් පුතාට කරන්න බෑනේ. මැදින් මැද ඇඟිලි ගහන්න වෙන හන්ද තමයි මම මිනිහට මාස 6ක් කල් දුන්නේ. ඒ පළවෙනි මාස 6 ඇතුළත ඔෆිස් එකේ හැම එක්කෙනාම කෙවින්ගේ වචනට පිටින් යන්නේ නැහැ. ඒ තැන මම කෙවින්ට හදලා දීලා තියෙනවා. එතකොට පළවෙනි මාස 6 ඇතුළත කෙවින් සර් අරක කරා මේක කරා වැඩ කරන්න බෑ කියලා ඔෆිස් එකේ කවුරුත් කම්ප්ලේන් කරන එකක් නෑ. ඒකනම් ඔයාගේ ගැළවිල්ලට කරපු දෙයක්. මගේ පුතන්ණිය ගැන මම දන්නවනේ අනෝජා. නැත්තම් වෙන්නේ අර කතරගම් දෙයියන්ට වගේ උදේ ඉඳලා ඔෆිස් එකේ උන්ගේ දුක හඬ වෙයි. ඒ හන්ද පළවෙනි මාස 6 ඇතුළත ඕන දෙයක් කරගත්තද? හැබැයි මට දැන් කතා කරපු විදිහට පුතා උනන්දු පාටයි. මටත් එහෙම දැනෙනවා. හැබැයි ඉතින් මගේම කෙනෙක් නිසා මං එයාට සහතික දෙන්න යන්නේ. අයියා කෝල් කරාද? ඔහි නෑ බා. මං හතර සැරයක්ම ගත්තා. ෆෝන් එක උස්සන්න. බලන්නකො මම 6 වෙද්දි එන්න කියලා කිව්වා. තාම නෑනේ. ඒ මොකද 6ට? එහෙම නැත්නම් ඉතින් අර ලොක්කත් එක්ක රස්ති ආදු ගහන්න යනවනේ. ඊට පස්සේ අතප්පයක් කඩාගෙන තමයි ගෙදර එන්නේ. අපි කිව්වට බෑනේ බා. රස්සාවක් නේ කරන්නේ. ඒකට ඕන වෙලාවට ගෙදර එන්න බෑනේ. එහෙම එකක් නෑනේ නැන්දේ. රස්සාව බාර ගන්නකොට වැඩ කරන්න ඕනේ වෙලාවක් තියෙනවනේ. නැත්තම් මේ උන් 524 බිබී ඇවිදිනවා නම් අර දින රුපියල් 45000 මුළු මාසෙම වැඩ කරලන්නේ. උඹ කියන කතාව ඇත්ත. ඒවට අපේ එක ලොක්කත් එක්ක ඔබට තරක කරන්න ගියොත් එහෙම කියයි රස්සාවට එන්නේ නැතුව ගෙදර හිටපන් කියලා. ඒතර මොකෑ වෙන්නේ? මෙයා ඔය කොයි වෙලාවෙ හරි ඔය ලොක්කත් එක්ක රවුම් ගාලා ගෑණියෙකුත් හොයාගෙන තමයි නතර වෙන්නේ. උඹට පිස්සුද? මං එහෙම ළමයි හදලා නේ. අලිඩොන්ස්ගේ පුපුරන්නේ නෑ බං. මාලේ ටෙලිෆෝන් එක උස්සන්නේ. කෙල්ල හොඳටම බය වෙලා. අයියෝ නිකන් ෆ්ලවර් ගර්ල්ස් කෙනෙක් එළියට ගිහිල්ලා හවස් වෙනකොට ගෙදර ආවේ නෑ වගේ අයියානේ ඔයා හවස් වෙනකොට නලියන්නේ. නෑ ඉතින් හැන්දෑව 6 වෙනකොට එන්න කියලා තියෙන්නේ. දැන් 6ත් පහු වෙලා නේ මූ තවත් නෑනේ. යන්නේ අපේ එකා කීන ටොක්ස් මැවුම් වාසිය තියලා ඕනෙන්නේ ගන්න. මං වගේ ගුඩ් බෝයිස් කෙනෙක් නෙමෙයි නු. ඇද ඒ වුණාට ඉතින් ෆෝන් එක කාන්සල් කරන්න නැතු වෙන්නේ නෑනේ. හරි. ඕගලන්ට ඕන නම් මං ටවුන් එකට ගිහිල්ලා පොඩි විසිට් එකක් දාලා සර්ච් පාරක් දාලා පොරෝ හොයාගෙන ඉන්නද මොකද කියන්නේ? අනේ මේ මේ මේ
උපදැන් හදන්නේ උගේ මුවාවෙන් පෙට්‍රල් ගහන කියලා මගේ රුපියල් 1000ට කෙලින්ද? ඕනේ යන්න. අන්නගෙන කියන්නේ ඉතින්. අපි ස්විච්චාවෙන් හෙල්ප් එකක් කරන්න ගියාම ඕගොල්ලෝ අපිව ඩොග්ස් මාක්ස් එකට දානවා. නැත්ද ගංගුලි? උදව්වක් කරන්න දුම ඩොග්ස් මාක්ස්. හරි හරි පාන් ඉතරයි. නැවුම් සුවඳින් පිරේ නවරින් වෙළඳපොලේ අටුම නිලකට සුවඳවත් තේරීමක් මාටි දෙයක්. ඕනඩා ආ මං කියන්න ඔහු මෙතන ඉන්න නඩා. හරි හරි මං කියන්න. හරි ඩඩා අනි තැන්කූ. ඕකේ මේ ඩඩා කියනවා හෙට ඇවිල්ලා මීට් වෙන්න කියලා. ඇයි දන්නේ නේ? මං නම් හිතන්නේ හැබැයි මේ පාර ඔය ආගිය තොරතුරු කතා කරන්න කියලා. අනිවාර්යෙන් අර ප්‍රොජෙක්ට් එකේ කතා කරන්න වෙන්නේ නැති. මොනවා හිතන්නේ? ඒකයි නයි තේ කියන්න බෑ ඉතින්. සමහර විට අපි කීයටවත් හිතන්නේ නැති ප්‍රශ්න අහන්නත් පුළුවන්. අවුලන්නේ මම ෂේප් එක මැච් එක ගහ ගන්නකො. වඩ පිස්සු දුනුරන්. හා? ඊප මේ ෂේප් එකේ මැච් ගහන්න බෑ අපේ ලඩා එක්ක. එයා කිව්වොත් කිව්ව වචනේ නම් වචනේ. හදිස්සියවත් ඔයා මේ දැන් කියලා ඒක තව ටිකකින් වෙනස් කරොත් එහෙම හොඳට මතක තියාගන්න උරාන් ඔයා විතරක් නෙවෙයි එයා අපේ මමා වුණත් ගිව් අප් කරනවා. ඒක තමයි අපේ ඩඩගේ හැටි. හරි හරි මම දන්න සබ්ජෙක්ට් එකනේ. මම එකෙන් එයාට උත්තර දෙන්නම්. ඔව් ඉතින් එහෙම වුණොත් නම් ඕකේ. හැබැයි නුරාන් මේ ඔක්කොම ලස්සන්ට අප්‍රූව් වෙලා ඔක්කොම හරි ගියාට පස්සේ තියෙන එකම ප්‍රශ්නේ තමයි අනර මල්ලි කියන මෝඩය එක කොහොමද වැඩ කරන්නේ කියලා. එහෙම අවුලක් නැහැ. මට මිනිහත් එක්ක වැඩ කරන්න පුළුවන්. මිනිහ මගෙත් එක්ක ෂේප් පිටි මගෙත් එක්ක සෙට් වෙලා දිනවනේ. අපිට අවුලක් නැහැ. ඔයත් එක්ක තමයි ආගේ අවුල තියෙන්නේ. ඉස්සුද. මිනිහට කාත් එක්කවත් වැඩ කරන්න බෑ. මට හිතෙන්නේ ඔතන තියෙන ජීන්ස් වල අවුල. නෑ නෑ මෙහෙමයි. දැන් ඔයාලගේ මුළු පවුලටම මල පනිනවානේ. එම සේම් ජීන්ස් එකතු වෙද්දී අර වලියන්න තියෙන පොසිබිලිටි එක වැඩි. අපිට අවුලක් නැහැ. මේ ඔයාට කෙවින්ව හම්බෙලා තියෙන මේ වගේ හවස් වරුවටනේ නේ? එහෙම සෙට් වුණාම මිනිහට ඔක්කොම හොඳයි. ඒ තරම් කවුරුත් නැහැ. හැබැයි මිනිහත් එක්ක එකට වැඩ කරන්න ගියම තමයි ප්‍රශ්නේ වෙන්නේ. මේ මයිකල්සි අපිට ඔය හැමදේම හදන්න බෑ බබා. එහෙම කියලා ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න වලට දැම්ම උත්තර හොයන්න බෑ. අපිට තියෙන්නේ මේ ප්‍රශ්නේදී ඒ විදිහට බැලන්ස් කරගෙන යන්න. එහෙම කියලා මේ පටන් ගන්න හදන ස්ටාර්ට්අප් එක නතර කරන්නත් බෑ. කොහොමද ඉතින් අංකල් තාම ඔකට ඕකේ එකක් දීලත් නැහනේ නේ? නෑ නෑ නෑ. ඩඩා එහෙම කිසිම දෙයකට ඉන්ට්‍රස්ට් එකක් නැතුව මීටින් එකක් දෙන්නේ නෑ. මෙහෙමයි ඉතින් ඔයා කතා කරගෙන ගිහිල්ලා වැඩි වුණාට පස්සේ මේක කන්ටිනියු කරන එක සබ් ටු යූ. සීරියස්. Thank you honey. Most welcome. මම අස්මානු කන්නේ. මම ඔය එළවලු ටිකක් පළතුරු ටිකක් වගේ තමයි කන්නේ. මස්කා. අපිට සිරිද? තවුසේ කියන්නේ වෙච්ද? තාටි දැන් මොනවද මට එතකොට කරන්න කියන්නේ? මම කියන්නේ ඔයා එයාට අවශ්‍ය කෙනෙක් වෙන්න. කතරු මල්ලක් වගේ ඔබ හිතට පිපෙන්න. ඒ ප්‍රපාතයක් සර් පරිස්සමෙන්.